යිබුවන් ඔබට සව බර උදැස්සනක් අද දීර්ග සතියන්තයක ඇරඹුමක් සිකුරාද නිවාඩු. ඒ නිසා සෙනසුරාද එරිදත් එක්ක දීර්ග සතියන්තයක් ඔබටදනවා දවස්තුනක් එ නිවාඩුව ගත කරන්න සූදානම් වන ඔබට ගෙවීගිය දවසේ මතකයන්න අවධ කරන්නට පත්තරේ විස්තරයෙන් මෙන්න සූදානම්. අපි අද ආරම්භය ගනිමු ඇයි දීර්ග සත්‍යයන්තයක් එන්න කියලා අද නිවාඩු දවසක් අද නිවාඩු දවසක් කෙදෙන්නේ ඇයිකිර තැරින් අපි ආරම්භේගනිෙන්මු. දෙවයින්න පතරින් අපි වාර්තාාවත ෝරා ගන්නේ තයිපොංගල් අදයි එමයි වාර්තා කරති බෙන්නේ. මේ ලෝකාවාසේ හින්දු බැතු හින්දු බැත්තුමතුන් එමහත් භක්තියෙන් සමරුන් ලබන තයිපොංගල් උත්සවය අදටේදීතිබෙනවා. ගොවි තැනින් සරු අස්රන්නක් ලබාගැනීමට දායක වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘථගුණ සැලකම වෙනුවෙන් හිදු බැත්තුමතුන් විසින් මෙම උත්සවේ පාත්වවා. අනපතගේ தයිපොංගල් පණිවිඩෙන් කියනවා මිනිසුන් අතර ආදරේ සහ සහජීවනේ ආලෝකය පැතිරේ බායි කියලා අගමති කියනවා සහජීවනය අවැසි වටපිටාාවක තයිපොගල් උදාවිම සතුටක් කියලා දිවයිනට අුරාධ හිටි් එහිරිපිටියගේ මෙන මෙහෙම පදහතරක් ලියනෝ මුල් අස්්‍රැන් පූජා කර දෙවියන්ට මල්වන් පැතුම් පබුදයි කිරීතිරෙන්ට උතුරෙන් සුවදාාරගෙන්නාආ අප පුබුදන්ට தයිපංගල්வரරෙන් සැනිහස උතුරන්ට. නිහස තුරන්ටම තයිපංගල් එන්න කියලායි කියන්නේ සාමයේ පනිිවිඩයක්ත් තරන් සහජීවනයේ පනිවිඩත් තරන්න. අේම නම් අනිකුත් ශේෂපාට බලාගෙනයාමටයි මේ සූදානම් වෙන්නේ ඔබ දන්නවා ඒකා බද්ව පක්ෂයෙන් ආ්ඩුවට පහලවක්කෙනවා කියලා ආණ්ඩුව පැත්තෙන් කිව් ඒ ඊය පෙරද වෙනකොට හයදිනිෙක් කියලාආ්ඩුව පැත්තෙන් කියන්න ගත්තා නියෝජ් ජමාතදර හයක් දෙන්න සූදානම් කරලාතියෙනවා කියලා තවත් සමහරු කිව්වා. එතකොට එහෙම යන්න සිවෙක් නැ කියලා දලස් සලහපෙරුම් මන්ත්‍රේතුමා කියලා තිබුණ කුමර වෙල්ගම් මන්ත්‍රීතුමා කිව්වා ඕන්නන් දෙන්නෙක්ක අයි එතනින් එහාට කවුරුවත් යන්න නැහැ කියලා. හැබැයි නැවත දළ සලහපෙරුම් මන්ත්‍රේතුමා කියනවා යන්න කිසිකුත් නැහැ කියලා. ඒකා බද්ධපක්ෂ්‍රිය කිසිවකු ආණ්ඩුවට යන්නේ නැහැ දලස් කියන්නේ. වැඩ දුරවාර්තාව බලමු අන්ු්‍ර බාලසූරියගේ සටහනක් මේ අපි තෝරාගෙන තිබෙන්නේ. බද පක්ෂ නෝජනය කරන කිසිුදු පර්ලිменෙන්න් මන්त्रී වය න්ඩුව ෙක්නෝන බව ඒ බද් විපක්ෂයේ ප්‍රධන සංවිධායක පර්ලිමෙන්න්තු මන්त्र්‍රී ලස් අහපෙරුම් මහතා සඳන් කරනවා අයිවැටරව විශල පීඩනයක් ැටतेේ දෙවරක්ම චන්දය දුන් විපක්ෂය කිම මන්ත්‍රීවයු මෙවැනි පාදි මක්සුදු කිරීමට සූදානම් නැ ැයිද හෙඳම සධාන් කරසටෙනවා. න අතරේ නවත්ත වහ අආධර්නය කලති නවා දන පතරතෙ කතා කල්ලා අපේ පිළේ ජුදදාාස්ලා නොමැත්ත කියලා. ඉන්න දස් ලයින්ද වන හට නිද වෙනක ටන්්ඩුවට එකතුවෙන්නේ කෞද්ද කියලා හොඳ ඇහැහගෙන බලාගරන්න තොට අපි සඳහන් කලා ගියාන්්ඩුවත් ඇමති රොත්තයි මේ ආන්ඩුවත් ඇැමති රොත්තයි මේ මොනආන්්ඩවාවත් මේ කාඩුවන පාටක් මෙ හැයි කියලා. තොට බදන්වා දහනම්වෙනි සංශෝධනයෙන් ජාතතික ආඩ්ඩුවකට ගියොත්. මෙහෙම ඇමතදූර සංඛ්‍යාවක් ගඩ පුළුවන් මෙතින් නවත් අන්න ඕනි කෙලතේෙනවා. ඒගන දල්ස් සලාපරුම් හතා අධවයින පත්තරට මතක් කල තියෙනවා දාහනම්වෙනිි විවස්ථා සංශෝධනයට අනුව නියෝජ්‍යමාත දූර හයක් ලබාදිය නොහැකි බවත්. ලබාදී හැක්කේ තවත් එක් නියෝද්ජමතදූරයක් පමණක් බවත් ඕ කියනවා. ඇයිඒ. අඩ හය දෙෙක් එෙනවා හය දෙෙනටම නියෝද්ජමත දර හයක් දෙනවා කියලා ආණ්ඩුව කියලතියෙනවා. ධහනම්වැනි සංශෝධනයට අනුව, උපරීමයට යන්න තවත් එක්නියෝ ජමාතදූරයක් පමණයිල්ලු ඉතිරි වෙලාතියෙන් ඒක ඇනු ප්‍රමයටටම පුරවලනේද ගොඩ. බලාගෙනමු ජුදාස්ල කීපදනෙක් කරින්දීද කියලා. හරි අපේළඟට යන්නේ අර බෞද්ධාගමික කතන්දරයක් සමගින් භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ගෙනෙන පනත් කෙටුම් පත් පිළිබඳ කතාවටයින්. භික්‍ෂූන් සඳහා විනිය නීති පැනවීමේ අයිතියක් ජනපාධ්‍යමතට ලැබනේ කොහොමද ප්‍රශ්ි කරන්නේ ගැටබේ නා හිමියෝ ලියන් සිල් විමලස්සුරේන්්‍ර දුන් වහන්සේට මිස භික්ෂූ නීතියක් පැනවීමේ අයිය භික්ෂුවකට නැතිව තිබේද. භික්ෂුන් සඳහා විනිය නීති පැනවීමේ අයිතිය ජනමාද්‍ය ඇමතිවරයාට ලැබුණේ කෙසේ දෙයන්න විමතියට කරුණ කැයි පේරාදිනය ගැටබේ නාක හාම්දුරුවූ සධාන් කරතිබෙනවා. ික්ෂක්්‍රයාාකාරකම් පාලනයකිරීම සඳහා නීති පැනවීම පනතක් ජනවවාදධ්‍යමාත්‍රවය වින් පාලිමේතු ඉදිරිිපත්කිරීම පිළිබඳ කරුණ දක්වම මේ අතිපුජ සිිරිවිමල නාහි පාණන් වහන්සේ මේ පිළිබඳව අදහස් දක්වාති බෙනවම්. එනට බංකිව්වා මේක සමාජයේ දැඩි කතාභාකට ලක්වේ කියලා. එලෙස කතාබාහට ලක්වමින් යනවා. දන්වාද දැන් ආ්ඩෝ පැත්තෙන්මොකද කිව්ේ කියලා ඒ කැිනට ටේන්දු දැනන්දීමේ ප ෘති සසාකච්චාාවටේ විජේදස රජපක්ෂ මාත්තරයාත් එක්ව සිටිනවා අර වෙන්දටන දෙන්න ටාමතර. එතන කතාව වක්ගිය ඒ කතාවවා වෙනම කියන්න. එතන ටයන්න කලින් මේ කතාව. කතිකාවත් සකස්කර ගැනීම භික්‍ෂූන් වහන්සේලා සතුකාරයක්. අධිකරන හා බුද්ධශස්ව නමාත්ත්‍ය කියන්නේ ලියන් චාමර සම්පා. න්ඩුව ඉදිරිපත් කළ තරවාදී භික්ෂූ කතිකාවත් ලියාපදිච කිරීමේ පත් කෙටුම් පතති අරමුණ විවිධ නිකායන් සහ පාර්ශවයන්හි කතිකාවත් සඳහා නීතිමය වලංගභාවයක් ලබාදීම් බවත්. එම කතිකාවක් සකස්කර ගැනීම භික්ෂූන් වහන්සේලා සතු කාර්යක් බවත් අධි කරණහා බුද්ධසාසව නබාත්තිය විජේදස රජ පක්ෂ මහතා ප්‍රකාශ කරනෝම්. එඒ අතරතුරාර බෞද්ධාගමි කතන්දරයක් පැරණැගුණන නව වවස්ථාවෙන් ඒක අඩ්ඩු පත්තෙන් දැන් උත්රදෙනවා. උත්තර දෙකුත් අපි මෙතැන්ට මාරගමු. නව වි්‍යවස්ථාවෙන් රටේ ඒකය භාාවයට හා බුද්ධාගමට හානි වන බෞකීම විහිළුවක් ඇමති ලක්ෂ්මන් කිරියල්ල කියන් ලියන්න අාකිිත පෙරේරා. නවන්ඩු ක්‍රම් විවස්ථාව සඳහා එකම වගන්තයක් කෝ තවම සකසා නොමැතිවත් රට ඒකේ භාාවයට සහ බුද්ධාගමට නව්‍යවස්ථාවෙන් හානියක් වන බෞටකීමට තරම් විපක්ෂයේ බංකොලොත් වී ඇතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග මතේ ලක්ෂමන් කිරියල්ල මහතා දිවයින පත්තරයට සඳහන කරන. එතකොට මේ ව්‍යවස්ථාව. විසිහයි වෙනද වෙනකොට මේ මූලික පියවර ගොඩදාගන්න පුළුවන්වෙේද. ඒකා බද්ධ ඉපක්ෂය අංචය අදිනවා උන් සාධාරණය කියලා ඔඩ්ග පාර්ශ්වයෙන් හේතු දක්වනවා ඒ අතර දියාාණ්ඩු පර්ශවයේ, විසිහයි වෙනදා මූලික පියවර අවසංකානට උපරි බත්සාහය කටිරත් වෙලයින්නේ. මෙ අද දිනමි නේගැයි සම ප්‍රධාන ශීෂපාටයෙන් වර්තා කරන්න. එකළඟ සටහන් දෙක් තිනෙනවා එකයි ම සම ප්‍රධාන ශීෂපාටය කිය කිව්ේ. ඒවස්ථාම්පාධනය යෝජනාව සංශෝධන සහිතව තුනින් දෙකකින් සම්බත කරනවා. ඒමයි වර්තාව අර්ගෙනන්නේ බුද්ධිකායිබුලාන සහ සිතාරා සේනාන. පාලිමේතු ආ්ඩු ක්‍රමම් වි්‍යවස්ථ සම්පාදන මණ්ඩලයක් බට පත්කරීමේ යෝජනාව ලබඩ විසාහය වනිදා තුනින්කේ වැඩි්චන්දයෙන් සම්බත කර ගැනීමට හැකිව වනු ඇැයි සෞඛ්‍ය පෝෂණ හා දේශී වෛද්‍යමාතය සබම කැමිනට් ප්‍රකාශක වෛද්‍ය රාජ්්‍යසනරත් මහතා විශ්ාසය පල කරතිටනවා. ඇබතුමා ශවාසය පල කරසිරනවා විසිහය වෙනදා ඒ තත්වය ගොඩදා ගැන්න පුළුවන් වේ කියලා. ඇබත්තුමා එහෙම කියද්දී ඇමත්තුමාගේ පුතා ගැන අද පත්තර වාර්තා කිරීමක් කරතිබෙනවා. මන්ත්‍රී පුතා ගැන. අධිකරණයෙන් අව්වාධකර චතුලට ඇපදේ ලියන්නේ මේගමුවේ විමල් කේරති. පාලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමාජයට ආදර්ශවත් ලෙස හැසරියයුතුයි. නති දිරියේ සෑම දෙනාම එක හ සමාන බව සීයට ගතයුතු ඇයි පාලිමින්තු මන්ත්‍රී චතුර සිරත්මහතාට ඇපනියීමම කරමින් මේගමුව ප්‍රධානමයිෂටාත් රචර වැලිවත්මහතා විෘත්තාධිකරණය හමේ සඳහන් කර සිටිනවා. පාලිමින්න්තු නියෝචනය කරන මන්ත්‍රීවරුන් සමාජයට ආදර්ශවත්ව ඇසිරියේතුයි, මෙ අර රාගම පොලිසියට ගුස් ඇති වුණු ත්වය පෙළිබඳව අධිකරන කතන්දරය තමයි මෙලෙස අව්වාධකර ඇප ලබාදී මක්සදු කරතිවෙන්නේ අපි දැන් ඔබත් එෙක් කියන්නේ. උනුසුම් වුණු ඇබිරිපිටියට. උණුසුම් වුණු ඇඹිරි පිටියේ, ගිනියම් කලායයිචෝදනායල්ලූේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකටයි. විශේෂත්වය කියලා කියන්නේ. මේ සිද්ධියෙන් පසුදින පොලිසිය වෙනුවෙන් මාධ්‍යාමුවක් පාත්තා දැඩිලෙස්ස පෙනීසිටින්නට හදපු. ඒ පෙනීසතින්නට හදල කරපු ප්‍රකාශයේ දැඩි ආන්දෝල්නයකට ලක්වුණු ඇබිලිපිටියේ ජනතාව සැකමතු කළ පොලිස් මාාධ්‍ය ප්‍රකාශක පොලිසිය වෙනුවෙන් සාක්‍ය මෙහයවීම. මෙන පත්තරේ වාර්තා කරතිබෙනවා. තරුණයාගේ ඥාතිීන්ගෙන් පොලිස්සියට විරෝධය ඇබිලිපිටිය ඊයේෙත් උණුසුම්. ඒමයි වාර්තා භාරගෙනයෙන්නේ. ෙලිට නගරේ පසුගේ දපැවත සාධයක් අතුරතුර පොලිසිේ පැමණිමනිසඇ ව ගැටමින් පුදගලකු යෑම සබඳධ සිදධිය පල බඳ ඇබිටි අතේක මයිස්ත්‍රත් පසන් ාන්ද හතායිදිදරයේ පැත්තන මයිස්ත්‍රත් පරීක්ෂණ දෙවෙනි දින වයේ පැවති නඩුවිභාගෙන් පසු මේගිය පුද්ගලයාගේ බිනිිධ ඇතුළු ඥාතී. පොලිසිේ ටෙරේබ විරෝධිය පෑමණනිසා උසාාව අසල දැඩි උනුසුම් තත්වයක් ඇතිවතිබෙනවා. දැඩි උනුසුම් තත්වයක් උසා්‍යයාාසන්න ඇති වුණා. අපි දක්කා ඒ සිද්ධයට අදාළ මේ ගිය පුද්ගලයාගේ ඥාතින් ඒදී බෝම නොසන්සුන්කාරීව හැසරෙන ආකාරය වැැල්ලි අහවුරක් කරගෙන බිමට ගහලාසාපඉල්ලූ ආකාරයෙකුත් අපිට දක්නට ලැබුණා. එවගේම දරුවෙක් බීකරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න මේ මෝතේ මානස්සික කම්පනේයට ක්වසිටින මේගිය පුද්ගලයාගේ බිරිඳත් තවන්ගේ ආවේග පිට කරනාකාරය අපිට දක්නට ලැබුණා දිගින් දිගට මෙල්ලූයේ පොලිසියට විරෝධයයි මෙන්න බලන්න. න්න ජයවර්තන මියයාමට දාල නඩු අද වනදිනට ඇමි පිටිආතරේක මහිස්ත්‍රවාාධික නෙදී ැඳවතට හිද දෙක සහ දහටයන ක්ෂිකරුවන්ෙන් සාක්ෂය සටහන් කරගත්තා. එම සාක්ෂිකරුවන් වූයේ පු හත්තර වනදා පැවති සාදට සංීතේ සැපය පුද්ගලයෙක් ගැටම ඇතිව මොහතේ මාර්ගේ යමින් සිටි පුදගලෙකු සහ මියගේ තනුයා රෝහල් අතකිරීම මැදිිහත් ව පුදගලෙක් මදී පොලිේ වෙනුවෙන් සාක්ෂි හි වන් ලබේ පොලස්මධ ප්‍රකාශක නීතිඥ රුවන් ගොනසේකර හතයි අද මර්න පරක්ෂය ක්ෂි පයක්ක් යව නවත් මරන. පරක්ෂයේ ක්ෂි ැවීම ජනවාරරි විසිහත් වන දිනට කල්තබනු ලැබ. ඔහම තමයි නීතිය මෙත තු මේ සම ප්‍රසදගේ බි ැතු ඥාතින් පිරික් ඇමි පිටිය මහිස්රවත් අධිකරය ඉරි පිට පමිණ පොලසිට සිය විරතිය පළා ඉ දන . Framework. <được Felix mushroom proverbique> <promos kes> ඔම තම යහත අර අංන්කොල්ල කාල ඒ මිනි හැගෙනමින් තියන න පලන්නේ කිය ඒම හගෙනම ල යාල ගෙන ම තාාක ම විස්තර ම මුල්ලඉදම් ෙච්චික දෙක් පොස වෙන්න මිහහි මරුවන ම මැරුව ම මැරුව නම් ගේෙහරේ එබලම ගිහි අත් අදන්කොඩ ගන්න ොපි ක්ච. ඔය බොලට අම්න් හම ම ි ද කිය ඇලිිය රුණයා මේම සබන්දේ පොලිස් පාර්තමන්තුවයි ප්‍රකාශ්කවරයාලෙසටයුතු කරන සහකාර පොි අධිකාරී රුවන් ගුණසේ කර හතා මට පෙර මා්‍යයට අනාවරන කළ කරනුම. නැතිරණය කරලානෑ. දැනටිට එක කියන්න බැතිරය කරලා නැහැ මම මම කිවනේ මහෙස්්‍රවත් පීක්ෂණ පැවැත්වන කියලා එත වඩ මහස්්‍රත් පරීක්ෂණය පැත් ඕ විර්ශනයේ ද අනරනය වඋුණේ අරපුගල උඩිනම් පැෙන්න්න කිය. මත පිහිතේයට තුඩුදුන් මෙම ප්‍රකාශය කළ පොිස් මාධ්‍ය ප්‍රකාශවරයා මෙම නඩුවේ පොලිස් සාක්ෂි මෙහෙවීමට ඉදිරි පත්වීම යුක්තිසාගතද. මාධ්‍ය ප්‍රකාශකගේ පෙරහැසිරීම සහ ප්‍රකාශ මත මහජනතාවට පොලිස් දෙපාතමේන්තු සම්බන්ධෙන් සකයක් පහලවෙලා තිබෙන. එවැනි අවස්ථාවකදී මාධ්‍ය ප්‍රකාශක විසින්ම මෙම මරණ පරීක්ෂණය මෙහෙවීමට කටයුතුයදීම තුළ මේ සැකය වැඩිගර දන ඔහ දිත්ව චරිදයක් නගන පාන්නේ. එවැනිකට යුත්තක් රීමට ඔහුට නීතියේ ප්‍රතිපාදනයක් හැකියාවක් නෑ. ොලි දෙපාත්තුමේන්තුවට නීතිආදා රවශණනක් නීතිපතිගෙන් උපෙස්කණ්ඩ ජීතිය ආධරන පලවිනි අෞරුදු වෙලා පිගෙන ගන්න සිදධන්ත තියෙනවා තමන්ගේ මතයක් තියන වෙලා වගේ තමන් ඒකට පුද්ගලිකව සම්බන්ධ නොවිය යුතුයි කියන එක. ප්‍රශ්නයක් මතුවෙන් නැද්ද. එතුමාට මේ නඩුවේ සාක්ෂි මෙහයවන්ට දීමෙන් අර එතුමා කරපු ප්‍රකාශය සාක්ෂාත් කරගන්ඩ සාක්ෂි මෙහයවෙයිද එහෙම නැත්තයි ගරවශ්‍යයා පොලිසියෙන් බලාපපුරොත්වන කාරි ාහරි ටවේද කිය ඒිළිබඳ ප්‍රශ්නයක් සමාජගතවට පුළුවන් පොලිස් මාධ ප්‍රකාශට සාක්ෂය මෙහෙවීමට ඉඩ ලබාධිම පිළිබඳව නිීති ශේෂත්‍රයේ බොහෝ අයගේ කතාබහටයි ඔබයි ඇහු කන්දුන්නේ එදකොටතනක සඳහන් කරන්නේ නීතීත්්‍යවරය කියයා සිටි උන්ුසුම් ුණු ඇම්ඹිලි පිටිය ගිනියම් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක් කියලා. ඒ ඔහු. ඊට පසුදිනම පැත්තුූ මාධ්‍ය හුවේ කරපු ප්‍රකාශයක්ත් එක්කද. එහෙමන මේතරම් තත්යකට ඥාතිීන් මේතරම් කෝපයකට පත්තාාන්නට හේතු වනේ ඒ ප්‍රකාශයේද උුසුම්මුණ ය බිලිපිටිය ගිනිහම් කළ මාධ්‍ය ප්‍රකාශ කියරයි ඔවුන් සධහන් කරේ. අපි යමුහ එතකොට මේ කාරනාවපි බඳව ඒ කැබිනට් තියරනට දැනුන්දීමේ මාධිහමේද මාධවේදීින් ප්‍රශ්න කර බි ර්ණයට වක්යුතු පොලිසන ධරීන්ට දැඩි පියවර. රජය තීරණය කළයි ඇමති රජිත කියයි ලියාන්න රජන් ස්තර.ිපි ප්‍රේ තරුණයගේ මාර්ණයට වක්යවතු ොස්ස ධරයන් කීපදනෙකට ඒේව ැඩ ්‍ර මාර් ගැනීමට රජ්‍ය ීරණය ක බව කැිනට ප්‍රකාශ මාත්‍ය රජ්‍ය සනත් මහතා රජ්‍ය ප ෘත්ති පර්ත්මන්තු ව යේත් පැවති ැබිනට ීරණ දැනම් දීමේ පෘත්ති සාකච්ඡාාවේදී සඳහන් කරසටනවා. දැන් ඊළඟට පොලිසියේ ඇදගෙන නානතනටගේ මේක වාර්තා කරන්න ගිය මාධවේදීන් කැමරම්පරණ සියල්ලක්ම ගේට්තුවලඟදී තමන්ගේ සහෝදර මාධවේදිීට බාරදලා බෝම නේතති්‍යානු කූලව, බෝම ගඩු සරු ඇතිවවා අධිරය ඇතුළට ගයා සහන් පොත විතරක් කරගෙන එත්න ිට පොලි රය වර අතැ බිපිටිය පොලසි චනේ කරන්නේ උදුරලා බලෙන් ගන්නවාමේ මාධවේදීන්ගේ සහන් පොත්. හ කවරු කෙල හිතාගෙනත් දන්නෑ බලෙන් උදුරල්ලා මාධවේදීගේ සතහන් පොත් ගන්නේ මෙතන තමයි පොලිසිේ ඊළඟ ඇදගෙන නෑම කළේ. වාර්තාකරුවන්ගේ සහන් පොත් උදුරාගැනීම ගැන අ අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන්න කතරු සංසදය රජයනිල්ලයි. ेद लක් पिटीිය रोंनेගේ माणनेपළ ंध यष््ररात परීक्षणय वार्ता කරීමටග लिए प्रदेष्ीय वारता करवाන්ගේ සथनप माय्रात धि करने ය तो रव िटी, ො ස් रෙ को लहත් कारර දුरा ගැනීම සबंध, කඩिना हापक्षෂपातिय परीक्षणයක් පत्तन ෙස श्वलांका කतु संसदय माध निवेधनයක් निकुත් करेंෙන් राजेन इල්्य बाग करति बෙනवाවා. ැන්නතකොට ඒළඟට මේදී ජනමාධ්‍යමාත්වරයාාතියේ පැහැදිිව සඳහන් කිරීමක් කලා මාධවේදීන්ගේ කටේතුවලට බාධාරන් नेපා කියලා. එමම ප්‍රකාශ අප ආගේ කර අන්ටඕනි. මාධවේදීන්ගේ කටයතුවලට බාධදා එපා ජනමාධ්‍යමති. ලියන්නන්නේ චාමර සම්පත්. ත දෙ පාත්මේතු මගේ ධවේදීන්ට හැදු පතක් නිකුත් කරඇත්තේ කටේතු නිදහසේ කරගෙනයාමට අවශ්‍යනිසා බවත් මධවේදීන්ගේ කටේතුවලට බාධාපැම නීම නුදුසුබවත් ගයන්ත කරුණවාතිලක මහතා ඒඒ සධහන් කරසට නවා. මේ උපොත්තු දුරාගැනීමේ කතන්ද ැහවමතමයි එම් ප්‍රකාශය කළේ. අපි දැන් කතා කරමු ඒ සටහන් පොත් උදුරාගැනීම ගැන වැඩ දුර්වාර්තාාවද. නඩ වාර්තා කිරීමට ගේ මාධවේදීට පොලස් නිලධරෙකු බා කරතිබුණි ඔවන්ගේ සටහන් පොත් අත්පත් කර ගනිමින්. සහන් පොත කියලා කියන්න ජනමාන්ධ්‍යවේදෙක්ගේ මූලාස සම්බන්ධව තියෙන එක් වැදගත් ලිවිල්. ගරු අධිරණය පවාවස්ථ කීපැගැදීම සිලංකාවතුළ තවරු කරලතිනව ජනමාදධ්‍යවේදෙක් තමගගේ මූලාස රැකියතු. අද පැති ැිණ තියන දනුම්තිීමේ පෘතිසාකච්චවේද එම සින්තිය පිළ බඳව මාධවදී ජනවාධ්‍යමාතය ගයන්ත කරුණාතිලක මහතාගගේ ප්‍රශ්න කලා. ඒක සිදුවේතු ැති සාමාන්‍යෙන් අධිකරනය මෙවැ දවල් ර්තා කරනක මාධ්‍යවදී සිදුකර. පි හදරුම් පතකුත් ෙකුත් කල තියන්නේ පෘතිධ භර්තමේතුව ඕවන්ට නිදහසේ කටයුතු කරන්න. පි නගටුවන සිදධියගෙන පේගෙන හොල්ල ලන්න වහම පොලිසිය බර අමාත්‍යයසාගල රත්තායක මැත්තුමත් එෙක් දුරගතනයෙන් කතා කර. එඇතුමත් කිව්වා ඒගෙන වහාම පොලිස්පතිතුමත් එක් සාකච්ෂා කරල පරික්ෂාරල බලන කියල සිදුවන ොකක්ද කියන. මද ඇම්ිටිය සිදධිය සම්හන්යෙන් පැත්ව පරික්ෂවලතත්වය පිබද මද විදී ප්‍රශ් කලා ඒ පිඳ මම සගච්චක පිඳව සම්පූර්ණ ැඩි්‍රියාමාර්ග ගන්නට වරතා ඉදිරිපත් කරතිෙන පොලිසියෙන්. ඒ අවර්තා අනුව ඒ සමහරක් පොලි නිල් දාරට ුරද මන් තන දැක. ගීම තිය අවසාන් විද තියන පොලිස් කොමෂන්ස්වාාවේ මේ ත්‍ර සිදධිය සම්පඳන් පොලිසි දිරිපත් කළ ර්තාවට ආදාලව චාතික පොලිස් කොමිසම අද විමර්ශණ ආරම්භ කලා අද දින පැවති පැස්ීමේ දී දිර්ගවේලාවක් සකච්ඡා කරලා තිීරණය කර මයිස්ත්‍රත් පරික්ෂණය නිමවාට පසුව. ඒ එන තීරණය පදරංකරගෙන ඉදිරික්‍රයා මාර්ග සැලසුම් කරගන්න. මෙම රැසීමට පොලිස්පති ලංකොන් මහත්්‍ය සහභාගුණා. අපි කෙටිවිරාමයක් ගන්න ටෝනි කෙටිවිරාමෙකින් නන්තුරුව තවත් සතහන් පෙළක් බලන්නට සුදානාම්. ේ ප්‍රධාන ශේෂපාටයේ බ්‍රිතාාණයන්ගේපු කතාක්තමයි අරගෙන ඇත්තේන්නේ දනවද මොකක්ද කියේලා. බ්‍රතානයෙන් ශ්‍රීලංකාවට ආරක්ෂ පදේශකයෙක් ලියන්නේ නුවන්සේ නාරත්නය ශවලකාේ ආරක්ෂක සඳහ පදෙස්ලබාදීම අරමුණින් විශේෂ අනිවාසි ආරක්ෂක උපදේකයෙකු පත්කිරීමට බ්‍රිතානය ජ විසින් පියරගන්නා බව එරට විදේශ සහ පොදුරජ්‍ය මණඩලිය කටුතු පොළිබඳා මාත්‍ය පිවරේ සොය මහතා ඒයේ ප්‍රකාශ කරති බෙනෝම් ආ්ඩු පත්තෙන් මොනහර උත්තරයක්මකට දේ. අදිය තුවතිබෙන. එ අතරී ශවලංකානිදාස් පක්ෂයේ බෙදුම්බ්‍රේකාව නිශ්චිතවෑද අවසන්ද. නිශ්චිතව ඇඳමින් පවතින ලක්ෂණ ගෙවිගිය දහස්කිී පේ පෙන්නුම් කළ. පුංචි චන්දයටෙන්නේ වෙනම සධානයකින් පලාත්පා නා අතනවල හිටපු ප්‍රධානන්ගේ සංගය කියන්නේ ලයාන අෛනකේෂී විජේකො. රේද පත්තන ප ාපාල ැතිවාර්න අනි වාරය ඉදිරි පත්ව ශ්‍ර ලං නි දාස් පක්ෂන්දව වෙනමම සාධන පක්ෂයකින්න්න සධානයකින් බව පලාාපාලන අයතනවල හිටපු ප්‍රධානීගේ සංගමේ ප්‍රකාශ් කර සිටිනවා. මෙන්න බෙදුම් ්‍රකාවශ්‍රලං කානනි දාස් වක්ෂයේ නිශ්ෂිතම ඇඳමින් පවත්තින ලකුණු පෙන්නුම් කරන අවස්ථාව. මේකන මේ මංගල සමරවර කල කිය ස්ශ්‍රලං කානි දාස් පක්ෂයත් කායක් හිටපු කෙනෙක් දැන් එජාප ප්‍රබලෙක්. ශ්‍රී ලංකා නි ධස් පක්ෂේ නාන්ඩුවොට ආපු ඇමතිකංගත් තෑඇත්තෙක්ක හැප්පි ලතයවා. ඒ හැප්පීම දුරයානවා. ඇමති මංගල හා ශ්‍ර ලංකා නිදාස් පක්ෂ ඇමතුරන්ගේ ගැටුමට ජනපතිගෙන් කමිටුවක් ලියන්නේ රමේෂ් වර ලගම ක් ാ පස ගේ දේ ට ങ හ ්‍රකාශ ස න්ධ පක් මතුර ප හ . සිදධ සබන්ධ ීර ගැනීම ධിපවරයා කමටුවක් ත් ීමට ීරන ක . හമ ര ര දශන ප ി ാൻ ෙ ണ്ාയමක් ඇവල්ල ෙන. ඔ ඇමති මංග හා ලංකානි දස් පක්ෂ මතුරුන්ගේ ගැටුමට ජනපතිගෙන් කමටුවක් ගැටුමදදුුරධගාන ලක්ුණු. ඇතරේ තවත් කැබිනට් තීරණයක් මේ තීරණය ඉස්සරාට කොයිවිදියට බලපායිද. මැනිග පෑලිය ගොඩට වාර්තා කරන්නේ චාමර සම්පත්. තේරුණනාත් දන්නන්නේ එම කිවම පිටකට මැනිින්න් වෙද පොල පෑලිය ගොඩි පදේසේ ස්ථාපතිකරීමට කැබිනට් බ්ඩලය තීරණය රතිබෙනවා. ම ප්‍රෘතියයි මැනිිග පෑලිය ගොඩ්ට කියර දාලාතියන්නේ. ගෑල්ලම්මෙක් ැලිය ගොට්ට ගියාවගේ දැනන්නේ නේද.ඒය අතරතුරේදී විදෙස් බැංකුවක තයනවයි කියල කියන මෙරට කීපදනෙක්ට අයත් අතේශාල මුදල් කන්දරාවක් ගැන ඊ තොරොත්තරු නැවත කියනවා රාජ්‍යසරත් අමාත්වරයා. තිදිනෙකු සතුූ ඇමරිකානු ඩොලමිලියන තුන්දාස්තුන්සියා අනු තුනක කලු සල්ලි ඩුබයි බැංකුවේ. වර්තාව චාමර සම්පත්ගෙන්න්න. කාශය කැමිනට් ප්‍රකාශක අමාත්‍ය රාජත සෙනත්මහතාගේ. රාජ්‍ය පවුලක සාමාජිකයෙකුට ඩොර් බිලියන එකයි දශම බින්ඳුවයි අටයි නවයයි ව්‍යාපාරික මන්ත්‍රීවරයකුට ඩොල මිලියන පන්සේ හතරක් හිටපු ලේකම්බරයෙකුහ ආයතන සභාපතරයෙකු සතු බද්ධ ගිනුමක දොල බිලියන එකයි දශමාටක් කියලාත් සඳහන් කරනවාම්. අරපව මේ පියවර ගන්නවයි කෙලකිව්වා තාම ගත්ත පේවරක් නං පේනනෑ. නැවතත් සල්ලි මිටි ගණන් ගැන කතාකිරීමක් තමයි දක්නට ලැබුණෙන්. ඔබදන්නවා තමන්ගේ ග්‍රන්ථයක් එලිදැක්වීමේ අවස්ථාවේදී තමන්ගේ ග්‍රන්ථයේ තියෙන තොරතුරු උපුටා දැක්කුවා මහාචාර්ය සරත් විජේසූරය අද මෞබිම ප්‍රධාන ශේෂපාඨය කරගන්නේ යයි මෛත්‍රී රනිල් මහින්දානුර ගැන සෝබිතහිමිගේ තැන ටාපූ විජේසූරියගෙන් විශේෂ ප්‍රකාශ්යක් අන්ුර්ු බන්ඩාර් රාජිකරලියන්. අත්තන පිටුවට අරංගිල්ල පිටුව පුරාවටම සටහන අරගෙන අඇවිත්තිබෙනවා මෞ්බිින් පත්තරේ මහච්චාර විජේසූරියගෙන් ප්‍රබල් ප්‍රහාාරයක් මහින්ද පැරැද්දවාට පසුතැබිල වෙනවාද. මෛත්‍රී රනිල් ගැන සතුට වෙනවාද. ඒ දෙකට මුත්තරේ කිසත්ම නෑ කියල දීලතියනවා කියලා පත්තරේ වාර්තා කරන්නා කාරය දක්නට ලැබෙනවා ඒ අතරයාද රිවිරත් ඒවාර්තාවාර්ගෙනෙනවා එක තැන ක්‍රිවිර විශේෂෙන් උපුටා ගන්නවා එතන තියෙන මෙට මෙහෙම කන්දරයක්. නීතිය ඒ එකහා සමාන නෝන රටක යාාපාලනයක් ගොඩ නැගී හැකිද. ඒ බව දැනගෙන සෝභිහිමියන් මටකතා කලා. පොඩ්ඩක ටඇවිත්තියන්න කියලා. මම වහාම නාගවිහාරයට ගියා. උන්වහන්සේ වෙනදාට අප පිළිගන්නා සුපුර දුසිනාව මූනේත්තිබුණේ නැහැ. ඉතා සංවේගෙන් මගින් විමසා සිටියා මොකක්ද පාල්ලිමින්ත්‍රී උත්තරීත්තර බව කියන්නේ. පරදිච්ච මිනිේ කථනායක පුටුව වාඩිකරවන එක හඩි කැතයි. මේක ගැනම් අපි විරුද්ධ වෙන්න ඕනේ බල්ලනකොට කුඩුකාරු එකක්ත් මේටේන්දල නැහැ. සේරටම බැනුම්මහන්න වෙලාතියෙන මටයි. ඒ අවස්ථාව ම හැකි පමණින් ජනනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට කතා කිරීමට උත්සාහ කලා නමුත් නොහැකිවුුණ. මාත් තුංඟක් උත්සා කලා මාත්‍යව පනිිවිඩ ගානක් තිබ්බා ඒත් කවුරුවත් කතා කල නෑ දැන්මගින් වැඩක් නැහැනි උන්වහන්සේ ඉතාම සංවේගෙන් කතා කළේ. ඒ ග්‍රන්තිය තියන තැනක් උපුටා දැක්වීමක් තමයි සිදු කරතිවෙන්නේ. අව්‍යනවා මෞබි මේේ තාත් සටහනක් අරගෙන. වයන් ගොඩ ගබඩාක සහල් කිල ෝලක්ෂ පනස් නම එකට දෙවියන්ගේම පිහිටයි. ලියන්නේ ප්‍රේමලාල් විජේරත්නයි. වැඩදුර වාර්තාාවට අපි දැන්යනවා හාර් දෙපාර්තිමේන් තුටයත් වයන් ගොඩ සහල් ගඩාවේ ගබඩා කර ඇති සහල් කෙලෝ පනස්නවලක්ස අනු නවදහස් නවසියකට ජලයමිශ්‍රීම නිසා තෙතමනය වැඩිවී ශුද්‍රජීවන් හා දිලීර් වර්ධනයවීමෙන් දුර්ගන්ධයක් වහනය වන බවත් ඒවා මනුෂ්‍ය පරිබෝජනයට සුදුසුභාට නිදේශ ක ොහැකි බවත් කොළඹ වෛද්‍ය පර්ේෂණනා අයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුි ආනන්ද මහතා විසින් නිකුත් කරුල බැඇති වර්තාවකින් හෙළි වෙලාති වෙනවා මේ. කොටඒ පරිබෝජට ුදුසුයි කෙනව ව පිටමාර්ගකින් ඒ දන්න. ඇඩි හිතන්නයන් එපා වෙලාව බලන්නයි මේ යන්නේ. මෙන්න වැඩක් ඉන්දන සඳහා මිලස්සූත්‍රයේ. ඔබ එනකම් බලංහිට යනේද. පාරිභෝගක ජනතාව මිලස්සූත්‍රයක් කනකම් බලංඉන්න හොඳම කාලි මේ ඔබ දන්නවාද ලෝකවෙදපලයේ බොරතෙල් මල බැලරක් ඇමරිකානු ඩල තියදක්වා පහත වැටලතිේ නවා. එතකොට මේක දැන්තමයි අුවට දෙන්න පුඩුවන් බිලසූත්‍රයේ දැන්නාවොත් කල්ල මරයි බෙබලන්න. ඉන්දන බිල සූත්‍රයේ කල් ෑයි ඉලිය අන්න ජන්තකුමරාගලිකද. ඉන්දර සදා බිල සූත්‍රයයක් කඳුන්නාාදීමට කැවිට මන්ඩර ඉදිරි පත් කළ යෝජනාවට අනුමැතිය ලබාදීම කල්ගුස්සැතැයි රජයාරංච මාර්ග සධහන් කරනවා. මං මේක ඇහවා විිලසූත්‍රය හඳුන්රදනකොට ඒක කල්ලනකට මං ඇහුවා මේ කල්මරන්නේ, ඉදන ි ගනන් ලෝකරදපොලේ වැඩි වෙන කන්ද කියලා. නැවතත්මට ඒ ප්‍රශ්නම එලෙසිම් මහන්න තියෙනවා. අඩුම ගනවලට යන මේ දවස්වල මිල සූත්‍රියාවොත්, පරිභෝගක්‍යයටටන වාසයෙන්න්න ඇයි මේ කඩිනම් කරන්න බැරි. අපි ප්‍රශ්න අනර්ථය නැවති දිරිපත් කරනුවා. පාසල්වල අර සල්ලි පැත්තට බරවුණු අයටටයි චක්කරලේක උල්ලංගනය කරපු අයටටයි අපල කාලයක් ඇවිල්ලා. වැටලේම් නම් බෝධ දෙනෙක් ොම පසංසනය කතා කරන එකත් අපි අදෝඕන. සුපිරි පාසැල් හයක විදවල්පවරුන් ටෙරේ පරීක්ෂ ල න්න රජෙන් කස්තොරී. ප්‍රධන චෝදනාව නීතියට පෙටින් සසුන් ගැනීම. කොළබ සහධවෙයිනේ ප්‍රධාන නගරවල පිට ජනපය පාසල් හයක විදවල්පතරුන් ේ ල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් අධ්‍යපන මාත්‍යංශයේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරතිබෙනෝම්. ඇදොර මත්තලතත් කෝමද. මත්තල නැවත ගුවන්තොට පොලෙට ඒයාගේ වැඩවලටම දෙන්නේ යනවා. මත්තල ගුවන්තොටින් වීතොග ඉතට වීතොග ඉවත් කරන ආකාරයක් තමයි අපිට මේ දක්නට ලැබෙන්නේ චාරූපය අම්බලංගොඩ සනත් ගමගේගෙන්. දැගිය විශෂේබා රමාත්‍යය පිහැරිසන් මහත්‍යය හැකි හිල්ලයිටිය. ඔහු කියනවා මේ ජාතින්තර ගුවන්තට පොලෙන් මාසටමෙහ්වේ දෘපියල් දාසෙදාහය කියලා. මාසටම ආදයම දාසේදාහහි කෙ කොමන්දන්නෑ මොකද කියලා එතරකව ඒගොල්ල මේ ගබඩාවටි තරක් මාසට ලක්ෂ අටක් ගෙවලු. අපි කෙටු විරමයක් කරන්නන්න. ද පත්තේ ්‍රේෂපාටයකෙන් නැවත්වුණන එතැනම පටන්ගන්නම් කොන්ත්‍රාත්තුව අදේලා මරන්න. ඉතාලියෙන්න්නා ධනවත් ලාංකිකයා මරන්න හැද වූ හිට පුස්සැබලා දැලේ ශ්‍රීනාත් ප්‍රසන්න අයි වාර්තා කරන්නේ. කොන්ත්‍රාත්තුව දුන්නේ ඉතාලියයේ තවත් ලාංකිකෙක් කියලත් සඳහන් කරනවා. වසද විශ්සකත ආසනකාලයක් ඉ තාලිය රැකි බක්ර පැමිනිසි කරන ප්‍රේශේ කටිපතෙකුට අත් ෝම ප්‍රහයක් කල්ලර ා ක රීමට උත්සාකල බව කියන දහම දාව හිට ප න්ඩ ලක් ගම ෝ රාධ ශ ංශේ පොල ඩ මක් ෙේද අ ඩංගුට ගෙනැති බෙනෝම්. හද වැඩවෙලතේ ඉතාලයෙන්මයි කොටත්‍රාත්ව ලතේන ඉතාල තවත් ශ්‍රී ංකි ේක්ලු. ඒකනවේ. පුරපාඩු ගානක්තේවා. දාස්සේවා තුනක්තිේයනු. ඉටත් වඩා ටිකක් වැඩි මේ පුරපාඩු හොඳට පිරහුණනානං ජරතාව කැමතිෙයි. පොලිසියේ පුර්පාඩු තුන්දාස් දෙසිය හැත්තෑ හයක් ලෙයන්නේ ඉන්දිකාරෑමනාහික. පොලිස් දොර්මේන්තු ඇති රපාු තුන්දාස්ේ හැත්තැහයක් පිරවීමම සසාදාහ පොලිස් කොමිමයානු ැතිෙල්ලා ැයි ොිස් බාධ ප්‍රශක සාකාර පොලි ධිකාරී රුවන් ගුණසේ කරම හතා සඳහන් කරති බිෙනුවා. හොඳට කියර දීල හෙම අරගන්නවනන් ගොඩක්. දීවරෑඇමති මූලාස්සනය ඇතියාගෙන දීවරයෝ ගුටි කෙළ ගනති, මරවිල ප්‍රසාත් වාර්තා කරන්නේ. බදාන්නවා මේ සිද්ධියයේ දැඩි කතාභාට ලක්කුණ දීවරාභාත්‍යංශයේ අමාත්තොරයාගේ ප්‍රධානත්වයෙන් හලාවත පැවති සාකච්ඡාවක් අතරතුරයි මේ තත්වය මතුුණේ. මතුුණු මේ තත්තේ ඉවර වුණේ ගුටි බැටහුවමාරුවකෙන්. මාළු අල්ලන ක්‍රම ගැන කතා කරන්න ගිහිල්ලා ඒ මාලු අල්ලන්න යන දිවරයන් දෙ පරිසක්ම තමයි මේ ගුටි කෙල කරගත්තේ. මෙෙන බලන්න. ධීවර සස්ථාවට ඇත්හවත බතු මළුව වෙන සැල් භූමිය පිහිි කාර්යාලේක අදුවම සාකචඡාව පැත්වුණ. හිදි ලාවත දීවර රා ඇදිකිරීම පොදු மළුවනප ඉදිකිරීම, හලාවත මයසල ගල්පටයක් ෙදිකිරීම දී කරුණු පිබඳද. දීවරමමාත්‍ය මහි දමරවිරමහතා දීවරයන් සමග සසාකච්ා කලා. මෙම සාචාතරතුර නැග සිට එක් දිවරෙක් වසන්ැරිමට ෝදාගන්න දීර පන්න පිළබඳව අදහස් ැක්කීමේද, තවත් දවරෙ ඊ විෝධ පලරම දහස් තැක්වා. ඒ දහස්තැක්ීම ගුබට හමෝොදක් ග අතරතු රක්ෂංශවල ැදිිහතීමෙන් අතවර ස්ාන නිවත්කිීමට පියවර ක න ලැබවා. ටහුවමාරුයේ එනගිට ඔබට මාතකද හිරු ප්‍රෘත්තිී ඉදිරි පත් කලාා දස්කීපයක් උමාාවයේ කඳුළු කතාව කියලවාර්ථාවක්. එයාගේ කඳුළු කතාව ඔබට සංවේදීව දැනන්නට ඇති. බෝ දෙනෙක්ට උන් හිට තැන් පවා අයිමූ කතන්දරය. මෙන ගරු ශ්‍රෂ්ඨාධිකරණය ඒ පිළිබඳව අවධානයමු කර තිබීම උමාාවයෙන් පේඩාවට පත්ජනතාවට දෙන සහන සතියක් ඇතුරළත දන්වන්න නෙල්කා මැදගෙදරයි ලියන්නේ. මා ඔය බෞකාරර්ය සංවර්ධන ව්‍යාපෘතියනි සසාප පීඩාවට පත්වසටන ජනතාවගේ පානීය ජලකගටු ඇතුළු ප්‍රශ්න විසිදීමට රජයගන්නා ක්‍රියාමාර්ග කවරේ දයන්න පිළිබඳ වාර්තාවක් සතියකද ඉදිරිපත් කර ලෙස ශ්‍රෂ්ාධිකරනයේ නේතිපතිවරයාටනියයෝ කරතිබෙනවා. උමායේ ඔය කඳුළු කතාව අපි නැවතත්ම තක්කන්නවා. දම්මාලෝ කෙමි සතු අලියගේ තක්සේර වාර්තාාවක් අධිකරණයට ලියන්න්නේ ලක්මාල් සූිය ගොඩ. බෝ අන්දෝල්නයට ලක්වුණු කතාපොතක් නෙමයක දම්මාලෝකෙමි සතුවාලයාගේ තක්ෂේ රවාර්තාාවක් අධිකරණයට කියලා පත්තරේ වාර්තා කරනම්. යමු ඇතුල් පිටුවතරට අර භික්ෂුණන් වහන්සේ සම්බන්ධයෙන් ගෙන ආපනත. ඊඒත් මාධ්‍යහමු අතරී වේචනයට බඳුන්න්නනාා. බොදුබලසේනා මාධ්‍යහමුවට යන්නේ ඒදී කරපු සටහන් දෙකක් සඳහන් දෙකක් පත්තර දෙකක් වාර්තා කරනවා මොලින් බලංකාදීපේ බුද්ධ නීතියට මිස ගහියන් ගෙනෙන නීතිවලට භික්‍ෂූන් යට කරන්න දෙ න්නේ නැහැ. ඒ සඳහන් කරන්නේ ගල්ගොඩත්තේ ඥානසාරීහිම්පානන් බුද්ධ නීතියට මික් ගීියන්ගෙන නීති වලට භික්‍ෂූන් යට කරන්න දෙන්නේ නැහැ කියලා. ඒවගේ මර ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳවත් මේ පනත්්‍ය තිේෙනවා ඒ සම්බන්ධයෙන් වෙනස්විදියට දැක්වු අආදහසක් රිවිඩ අරගෙනයනවා. වල්ලියම්මාගේ බලයෙන් වශයගුරුකම් කරන හිමිවරු එලවාද මියතුයි. ලගොඩාත් තේ ඥාන සාරහිමියෝ මධ්‍යහාහමයේදී කියයි කියලා සඳහන් කරනවා. ඒවෙනම කතාවක්. යතර නැවත ලියනවා මේ පනත්ත පිටු පසයි බටේ රටවල ඥාය පත්‍රවලට ක්‍රාත්ම වන්න අපේ රටේ මිසදුතුුවන් කියලා ඇතැම් නායි කෙම්මවරුන්ට බුදුහාහමුදුුවන්ටත් වැඩිය ඇමතිවරු තමයි ලොකු කියලා කිව්ව කියලා පත්තරේලිය ලති නොම්. එ අතරේ අපි මෞබිමටයනවා ජනාාධිපත්තුමාගේ ප්‍රකාශ්්‍රයක් පුතාාගන්නට. රටේ හිෙට දවස ගැන මෛත්‍රීකාතා කරයි. බයි මවබිම් වාර්තා කරන්නේ අනෙක් ජනකොටස් දෙස කරෝධයන් වෛරයම් සැකයින් බැලිීම සුදුසුනේ තවත් පිරිසක් පහත්කොට සැලකීමම බුද්ධදර්ශනයට කිසිසේත්ම ගැලපෙන්නේ නෑහ රටියහිට දවස ගැන මෛත්‍රී කතා කරයි. ඊළඟට අපිට මේ දවස්සොල අ නිතර නිතර කතා කරන්න වෙන කාරණාවට යන්න වෙනවා ඇතුල්පිට වාර්තා බක් දැක්කම. පත්තරය රිවිර. ඒ පත්තරේ ශිීෂපාටය මෙන්න බලන්න. පොලිස්. එමයි ශ්‍රිෂ්පාටය ෝදලතියෙන්නේ බලවත් දූෂිත පුද්ගලයන් ඉදිරියේ පොලිසිය ක්‍රියාක ලයිරු රටට රහ සැක් නොවෙයි. බලයක්සා හඩක්ම වැැති මිනිසුන්ට එලව එලවා ගුටි බැටදීම දැන් එන්ට එන්ටම වැඩිය. මෙවැනිි පොලිස් මර්ධනකාරයේ තත්ත්වයක් හත්්‍යාව දශක අගභාගේදී විද්‍යාමාන ව අතර. අවසානයේදී ඒ අසුවදර්ශක ආරම්භේදී අභිශ්‍යයක ලැබුව කියලා පත්තරේ වාර්තා කරනවා. බලයක්ෂ හණඩක් නොැති මිනිසුන්ට එලවෙලවා ගුටි බැටදීම දැන් එන්ටේන්ටම වැඩිය. තෝට බලවත් පුද්ගලයන්ට ඒ පොලිස්ිය ක්‍රා කරණාකාරේ රට රහසක් නොවේ කියල ලා තිේෙනවා ඒ තැනක මෙට මෙහෙම සටහනත් වේෙනවා වාර්තාව සුදියත් කෝනාාරගෙන් හිරුනිකා දැරිවී වැරදි කළ බවට චෝදනාවකි මේට පෙරද එවැනි වැරදි වැඩ සම්බන්ධයෙන් ඇයට චෝදනා එමට ඇත. මෙවර ඇය පොලිසියෙන් ඇරෙස් කරනවාය. ඒසනි සුරාදාාදිනයකි ජනවවාරි නේ උදෑස නහතයි පනස් නමට එසමස් පණිවිඩියයක්කාී, හිරුුණිකා අත්තඩං ගොට ගැනීමට නීතිපති උපදෙස් ලැබුණ බවයි. හරියට මෝදේ නවයැයි දාහයට හිෙරුනිිකා අත්තඩං ගොට ගත් බවට තවත් පනිවිඩක් ලැබුණේයම්. හිරුඩිකා කොටු අආධිරණයට ගෙනයන වට පනිිවිඩිය ලැබුණේ උදස්සන දහයි පනස් නමේටය. ඉන් පසුව හිරුුණි කාක්ෂණික ශරීරප මත නිදහස් විය. යාහපාලන දෙවන වසර සුබමොහොතින් ආරම්භ විය. උද ඇස්සන ආහාරගෙන නිවසින් පිටත් වූ හිරුනිකා දිවාභෝජනයට යළි නිවසට පැමිණීමට සමත්තුආය. සුජිත්කෝනාා රයි පත්තරයට වාර්තා අවාරගෙනෙන්නේ.ඊළඟට දැන් හොරකමට යනා අය ගැන ලේසියෙන් හිතන්න බෑ. ඇයිදන්නවද. ද මාරමාර පක්‍රම යොදනු මේ බලන්න. හොරකමට අත්තඩංගුට ගත් පුද්ගලයාළඟ වෙඩි නොවදින කබායක් වර්තා කර ලතිය කඳානේ රුක්මන් සොරකමක් සම්බන්ධව සැපට අත්ත ඩං ගට ගත් පුදගලෙකු සතුව තිබූ වැඩිනවාවදින කබායක්ක යුද්දහමුදා ඇඳුමක් සොයා ගත් බව රාගම පොලිසිය කියනවා මර වැඩින්නේ වැඩි නොවදින කබායක් කර හොරකමට යන්නේ පුදුම තාක්ෂණය න භාවිතා කරන්නේ එ අතර අපි ඊළඟට යන්න සුදානමේ නිදිවවෙන පතරීට ශායිෆෙම්ට දාහතරයි එමයි වාර්තා කලතියෙන්නේ ශයිF හි ශක්තිය ශ්‍රාභ්ක ජනතාවයි ආසියනුමාධ ජාලයේ සභාපති ේනු සිල්වා මහතාගේ චාරුපයක් ෂාපිරිවරේ චත්ක් පත්තරේ වාර්තා කැනවා ශ්‍රීලංකයේ ගුවන් ගැබවිසසාරහසෙන FFම් නාලිකාතුරින් තරගෙකින් තොරව තමස්ථානය තහවරු කොටගත් යිම් නාලිකා ලබන විසයෙක් වනිදා ්‍රාස්පතින්ද තම දාාහතරවෙනි උපන්දියට පාතබනවා. එමයි පත්තර ලැතියෙන්නේ එතකොට විසයක්වෙන දට සුබ පන්දයක් නේ. විදස්වර්තා සඳහා මෞවබිම විදිස්පිටුවමෙන්න්න. ජකර්තා ගනුවර බෝම්භ වැලක් මරණ හයයි තවමත් සතන් ඔබදාන්න අනේද මෙතත්තේ දිගටම ඒ සටන් පැවැත්වෙනවා ඒ ඒ පස්සරුවන විතත් ඒ ත්වය පැවත්තුුණා ලන්ඩන් රකින්න පොලිස් වැටක් තුරකිි පොලස් මුොලස්ථානයට බෝම්බභ ප්‍රහාාරයක් චීනයේ ප්‍රබල නීති නියෝ රැක් අත්තඩංගුවට. අපේමනම් කාටුන් පෙළට පමණක් ඉතිරිවතියාගෙන් කෙටිවිරාමයක් කරගමු. එ කාටන් පෙල එන්න බලන්න. ලංකාදීපේට අමූ මුලින්ම. පංගජරීන්දගේ සරදම්ම එන්න. දිශ්වපාලකතුමා කියනවා ජනාජිපත්තුමා කියනවා ඇහැට පේනදී බලට දැනද්දී මුලින්ම කළේ නෑ කියලා. තොර සරදම් කියනවා බලට දැනුන නැත්තම් ඇස්සැරණ එකකුත් නෑසර් කියලා. බඩි දැනුන් ැ්ටං ස්ෙන් නෙත් නැද. එළඟට ප්‍රසන්න රනතුන්ග මතේතුමා ශ්‍රී ලංකාක අනිදහශ පක්ෂයා ගැන කියපු කතාවකට සිරිබිරිස් දෙන උත්තරය මෙන්න. කැබිලස්ගේමෙහිව රටේ තෝර ගන්නේ රේවිර පත්තරෙන්. පාලිමේතු මන්තිර ප්‍රසන්න රණතුන්ග කියලා තියෙනවා පක්ෂය රකින්නගී අපේ අය UNන්P එක්ක යහන් ගත වෙලා කියලා. ඒ අහලා සිරිබිරිස් මගෝඩිස්තුමාගෙන් අහනවා ඒනම් පුංචිචන්දෙන් පස්සේ, බාහම්බවෙයි නේදම ගෝඩිස්තුමා කියලා. පුංචි චන්දෙන් පසේ බබාහම්බවෙේද. අපි අනුවාද පත්තරයට අවන් තාටිකලගේ කාටුන්න එකයි මේව පුටාගන්නේ. මෙට බලන්න හොදට මූදු තීරයයි මේ දේශපාලකයෙක් ඈතියන විදෙස් නෞකාවකට අතවරනවා ඒ එකකිඉන්න ආයෝජිකයෙන් එන්න එන්න කියලා අතවරනවා, ඒ අතරතුරේද බලන්න වෙලෙ මොනොවාද වෙලා තියෙන්න කියලා මොකද ගින්නක් නේද. මොකද දුමක් නගෙනවනේද. ඒ මොනවාද. ජනතාවගේ සහන පුච්චලදාලා අර ඇතියන ආයුෝජකයන්ට එන්න එන්න කියලා අඩගහනුව කියලායි අවන්තාටිකල ඇඳල තියෙන්නේ. ඒළඟට පරවී අන්ගේෙන් සන්දේශයක වනේ පෑදකයි විනාඩි පාලෙන් අවනය අනන්රාධදුප්‍රීණ බත්ලට මෙට ලංකාදීපේ දස්සාහපොලානගේ ස්වාරිස්. අනුරපුරෙන් වත්තලට පරවි සංදේශයක් ප්‍රවෘතියක් ඒ අහල් අරභාන්න ලිබ්ගල්තුන පැත්තක මුට්ටිය එහ පැත්තේ ඒම ඉඳල ස්වාරිස් කුස්සේ ඳදන් පරවෙක් උඩදාානවා එලියට ඇවිල්ල රවී මහත්තයූ ඔන්න මගෙනුත් සන්දේශයක් කියලා ජීවනවියද මේ සංදේශයද මේ පරවයා රැගෙනයන්නේ. රාජදාාසල ගෙදර දැන් මැච්චක ගැනයි ප්‍රශ්නී ලංකාදීපේ තලංගම ජයිසිංහගේ පලාමල්ල. වයි පත්තරේ බල්ල ඇඩු කඳුලින් කියනෝ ශිෂී හරිම ලැජ්ජයි ලංකාව තරග තුළෙන්ම කැතට පැරදුනා කියලා. තොට රාල්ි දස විනාවදදාල යනගමන් කියනෝ බූරුව ගැහුවනන් ගෑනී කවරුවාරි පරදින්නත් එපෑය කියලා. පයිට ගෑනේ කියනක තමයි නරකනේ. ඇදගෙන නාන ලිදක්තියෙනවා. ආසයිද බලන්න, ආසයිද නාන්න හැබැයි යන්න වෙන ඇඹිලි පිටියට. මේ ලංකාදීපේ තිස්ස හේවා බිස්සගේ හිනාවැස්ස. බෝඩ්ඩ කෑඹිලිපිටිය. ඇතින් පේනවා ඇදගෙන නාන ලිඳක් එතන පෞද ඉන්න කකුල්ෙක්කුත් තරගෙන යනවා පමබෙක් වගේ බාල්ධියකුත් එල්ලවතිෙනවා. ඇඳගන්න නාන ලිඳලඟ ඉන්න බාල්ධියයක් එල්ල ගත්ත පඹයා දාගෙන ඉන්න නං පොලිස්තොප්පියක්. ඊගේටපියමු දිනමිනට ප්‍රීති කන්නන්ගරගේ කාටුන් එකයි වෙන්න උපුතාා ගන්නේ. ප්‍රභාකරගේ මස්තිනත්මකදද කළු කොඩි ගැන කතාවක් කිය රතිවුණනි දැන් කලු කොඩියත් එක්. ට වැටලන්න උද ගම්මම් පිල කොඩිය උත්සල කියනවා ඔය ප්‍රාකරන්ගේ මස්සිනත්මවා නුගමනය කරන්නේ කියලා. මේ දැන් ඒකා බද්ද පක්ෂයේ නාන්්ඩුවට එක්කනු වයි කියන ක්ඩාෑම ගැන කවිය. තලන්ගේ අනේද කියන්නේ උපටා ගැන් නිලංකාදීපෙන්. ගෙම්බෝ හයක් වී සිටි ඒකා බද්ද රජයට පනිිතියයි ඇත සංකා සද්ද නොසයනු බල්ටි ගසමීින් කෝකා එද ඒදැයි බලමු ඇඳගෙන ඒකා රෙද්ද කෝක එද්ද කියලා බලන්න එපාලු රෙද්ද ඇඳං ඒද කියලා බලමුල ඒකා බදධ්‍යපක්ෂයෙන් ආණ්ඩුවට ප්‍රමිණ අය. මේ ලංකාදීපේ දස්සගේ කාටුන්නෙ එකයිදදැන් බලන්නේ. මෙන්න යෝධ ප්‍රතුරූපයක් මේ හොල්ලන්න බැරි විවස්ථාව ඇත්තාටේ දිවංගත ජනාධිපති ජ්‍යාර්මහත්්‍යය ඉන්නවා නාය හිල් කරන්න මැසිින්න එකක් කරග නැවිල්ලා වත්මන් ජනාධිප්‍රත්තුමා දාන ට්‍රයිය කයි අපිට පේන තියෙන්නේ. ට බෞබිින් පැත්තට මේ ගමන අංචනගේ අයියෝ සිරිසේ නයි උපුටා ගන්නේ. දේශපාලිකතුමා කියනවා අපේ ජනනාධිපැත්තුමා කියනවා කොළඹෙඉන්න දොස්තර මහත්ත්‍යයා දෙන්නෙත් පොළොන්නරුවේ දොස්තර මහත්ත්‍යයා දන බේතමයි කියලා. සිරිසේනානො එතකොට කුරුනෑගල දුස්තරමාත්්‍යය. කරු නැගල දුස්ත්‍රමාතයක් කවද එහිට ප ජනාධපත්තුමා ගැනවද. එයා ඉන්නවා අතවත් කාටුඩ්නෙක්. මෞබි මේ අන්ජන ඉන්ද්‍රජිත්්ගේ කාටුන්නෙ කයිම. ඔන්න බලන්න? ඒකා බද්ධ විපක්ෂයේ හයදිනෙක් ආණ්ඩුවට පුවතක්. ඒම කියලා එක පාට්ටම හිටපු ජනාධිපත්තුමා හාල් පාරුවෝ කියලා පිටි පස්ස හැරලා බලනවා හැරල බලපුගම ඒ උද අයිවිමලු එතනම ඉන්නවා. දැම්බලු ඒදෙන්න්න අද්‍යාබල්ල මොනවද කියන්න කියලා හැල්ලා බල්ල අතරවුණේ ඇබැ මේ වෙන පත්තරේක කාට ුන්න එකක්. අවසන් කාටුන්න්න එක රිවිරරි අසංගෙදුනිිල්ගියත් තිරස්. අන්නර හැරල බලපවිදිටම යෝගඉන්නේ. ඒ අතෙ කුමාර වෙල්ගම කියනවා ඇහනවා මහින්දගේ අපලකාලය අගෝස්තුවදදිවරයි කියලා ඒක ඇහි යිට පුජනාධිපත්තු මාර බැලූ ැල් හෙමතියා ගෙන උදයා ඉවිමලුයි දෙැකළ මේ අපල දෙකෙන් තමයි බේරරිෙන්න්ඩම් බැරි කියලා කියනවා. හෙවනැල්ල දිගේ මැවිල්ලා. හමේමු මේක පුදදුම ලෝකත් සමගින්.